ඔන්නම මේ වීඩියෝගෙන් ඔයාලට කියලා දෙන්න හිතුවේ මිල්ක් මේඩ් මැංගෝ කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙතන අරගෙන තියෙනවා පිටි කෝප්ප එකක්. ඒ වගේම පොල් තෙල් කෝප්ප භාගයක්. මිල්ක් මේඩ් මං කෝප්ප දෙකක් අරගෙන තියෙනවා. ඒ වගේම බිත්තර දෙක, බේකින් පවුඩර් තේ හැඳි භාගයක්, මැංගෝ අරගෙන තියෙනවා කෝප්ප තුනෙන් එකක්. ඉතින් මැංගෝ ටික හොඳට බ්ලෙන්ඩ් කරලා කෑලි නැති වෙන්න අරගෙන තියෙන්නේ. හරි, ඉස්සල්ලාම අපි මේ වගේ බේකින් පවුඩර් ටිකට අපේ පිටි කෝප්ප එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. හරි, ඊට පස්සේ අපි වෙන භාජනයක් අරගෙන ඒකට අපේ මිල්ක් මේඩ් ටික දාගන්න ඕනේ. ඒකටම අපේ බිත්තර දෙකක් එකතු කරගන්න ඕනේ. ඉතින් මේ දෙක දාගෙන හොඳට මේ වගේ මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ හෝල් තෙල් කෝප්ප භාගය මේ වගේ එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන් කැමතිනම් දිය කරගත්ත බටර් වුණත්. ඔයාලට පේනවා ඇති මේ වගේ මිශ්‍රණයක් තමයි එතකොට ඉන්නේ. ඊට පස්සේ අපි අඹ ටිකත් මේකට එකතු කරගන්න. ඒකත් හොඳට කෑලි හිටින් නැති වෙන්න, කැට හිටින් නැති වෙන්න දිය කරගන්න ඕනේ. හරි, ඊට පස්සේ තමයි අපි පිටි ටික මේකට එකතු කරගන්නේ. මේ වගේ පිටි කැට හිටින් නැති වෙන්න හොඳට මේක මිශ්‍ර කරගන්න. හරි, ඉතින් ඔන්න තියෙනවා අපි හදාගත්ත මිශ්‍රණය. ඊට පස්සේ අපි අපේ කේක් පැටිය ප්ලාස්ටික් කරගන්න ඕනේ. මේ වගේ එකක් ගන්න ඕන නම් නම් ස්ටික් එකක් ගන්න ඕන නම් අපි බටර් ටිකක් යවන්න ඇති. එහෙම නැත්නම් බටර් ටිකක් ගාලා බේකින් පේපර් එකක් දාලා ට්‍රේ එක ලෑස්ති කරගන්න ඕනේ. හරි, ඉතින් ලෑස්ති කරගත්ත ට්‍රේ එකට අපි අපේ මිශ්‍රණය, කේක් මිශ්‍රණය මේ වගේ දාගන්නවා. හරි, ඔන්න අපි දාගෙන ඉවරයි. දැන් අපි මේකේ යා බබල්ස් තියෙනවා නම් ඒ ටික නැති වෙන්න මේ වගේ පොඩි තට්ටුවක් දාගෙන මේක සෙට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කැමති නම් ලම්ස් හරි කජු, ඒ වගේම චොක්ලට් චිප්ස් හරි කැමති දෙයක් මේ විදියට දාගෙන මේක සලස ගන්න. හරි, ඊට පස්සේ අපිට තියෙන්නේ මේක අවන් එකට දාගන්න. ඉතින් කේක් එක බේක් කරගන්න ඕනේ අංශක 180ට විනාඩි 45. ඉතින් ඉස්සෙල්ලා මතක තියාගන්න ඕනේ අවන් එක විනාඩි 20ක් විතර ප්‍රීහීට් වෙන්න දාන්න ඕනේ අංශක 180ට. හරි, ඔන්න තියෙනවා අපේ කේක් එක. ඉතින් මම මේ කේක් එක අප්සයිඩ් ඩවුන් කරලා තියෙන්නේ, උඩයට මාරු කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ තමයි කේක් එක තියෙන්නේ, හොඳට බේක් වෙලා තියෙන්නේ. ඉතින් දෙපැත්තම ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම කෑල්ලක් කපලා තියෙනවා, කේක් එක හොඳට බේක් වෙලා තියෙන්නේ. ඉතින් අපි අද හදාගත්තේ මැංගෝ මිල්ක් මේඩ් කේක් එකක්. ඉතින් අනිවාර්යෙන් ඔයාලා ට්‍රයි කරලා බලන්න, ගොඩක් රසයි, ඒ වගේම ගොඩක් සුවඳයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන් අඹ ගන්නකොට ගොඩක් ඉදුණ අඹ ගන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් මේ රෙසිපි එකත් ට්‍රයි කරලා බලන්න, ගොඩක් රසයි. ඉතින් මේ වගේ තවත් රසවත් ලේසි රෙසිපි එකකින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.